විෂන්කයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන්කයා එකක්. ලංකාවේ වෙරළ කලාපයේ තියෙන ගල්පර සහ ඒ වගේම කොරල් පරාසිතව තියෙන ඉතාමත් සුලභ ඒ වගේම ඉතාපන් දකුණු කළු මාළු වර්ගයක් තමයි ගිරව කියලා අපි කියන ගිරව. එහෙම නැත්නම් ගිරා මාළු කියලා නැත්නම් අපි ඒකට කියනවා පැරට් ෆිෂ් කියලා. ඉතාම දර්ශනීය මාළුවක් නිසා බලන්න යෑමත් සිදු කරන සංචාරකර්මාන්තය හරහා ඒ වගේම මේ මාළුව කොරල් පරාසිතව ජීවත් වෙමින් මේ කොරල් පරාසිතව තියෙන කොරල් වල තියෙන කැල්සියම් ප්‍රතිචක්‍රීකරණය කරන්න ඉතාමත් යහුසුලුව දායකයි. මොකද මේ සතා ආහාර ගනිද්දී කොරල් පොළ කැබලි වශයෙන් ගලවලා ආහාර ගැනීමක් අපිට දකින්න පුළුවන්. මොකද මේ සතා එම කැබලි විශාල කොරල් සහ කොරල් බහුභාවා සහ කැල්සියම් කාබනේට් කියන සම්පූර්ණ කොටසම ඉතාමත් ගැඹුරට හාරා ආහාර බෙදීමක් තමයි අපි දකින්නේ. එතකොට ඒ කොරල් පරවල තියෙන ඒ බහුභාවා මෙයාගේ ශරීරය තුළදී ජීර්ණය වුණත් කැල්සියම් කාබනේට් ජීර්ණය නොවි අවසානයේ මෙයාගේ මල පහ සමග සහ මල ද්‍රව්‍ය සමග කැල්සියම් කාබනේට් කුඩු වශයෙන් නිකුත් කිරීම බලාගන්න පුළුවන්. මේ නිසා කොරල් පරයක තියෙන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා ඉතාමත් අත්‍යවශ්‍ය සතෙක්. ඒ වගේම මේ සතා අඩි එකහමාර දෙකක් විතර විශාල වැඩෙන කොළපාර ඉතාමත් දර්ශනීය සතෙක් නිසා කොරල් පරයක සිටින ඉතාමත් අපි කියන ෆ්ලැග් ස්ටෝන් එහෙම නැත්නම් කී ස්පීෂිස් එකේ ඉතාමත් වැදගත් විශේෂයක් කියන නිසා මේ සතා ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත් නෝ. මොකද මේ සතා කොරල් පරයක සිටීම තුළ කොරල් පරයේ තියෙන ජීවි විවිධත්වයේ ඉතාමත් හොඳ මට්ටමක පවත්වා ගැනීමට මේ සතා අපිට ගොඩක් ඉවහල් වෙන නිසා මේ මාළුවගේ ආහාර බුදීම ඉතාමත් කාර්යක්ෂම සිත් කිරීම සඳහා මේ සතාට ඉතාමත් විකර්ණයේ වෙච්ච දත් බලා ගන්න පුළුවන්. මොකද මේයාගේ දත් සාමාන්‍යයෙන් අපි කියන පලක වශයෙන් සහ ප්ලේට්ස් වශයෙන් තමයි තියෙන්නේ. එතකොට මේ නිසා ඉතාමත් ඝන කොරල් ද්‍රව්‍ය ඉතාමත් යහුසුලුව සහ ඉතාමත් පහසුවෙන් හපලා ගලවා ගැනීම සහ ගලා ගැනීම හැකියාවක් වර්ධන විශේෂම ගිර වගේ තියෙන සාමාන්‍යයෙන් කොටයක් වගේ සැකැස්මක් තමයි මේක දත්වල තියෙන්නේ. මෙසලාගේ ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩියක් අඩි එකහමාරක් විතර විශාල වෙනවා. ඒ වගේ මේ ප්‍රදේශීන රංචු වශයෙන් සහ සමහරක් වලට ජෝඩු වශයෙන් සතා ඉන්නව බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රදේශයේ වෙරළ කලාපය සහ ගල් පරාසිතව ඉතාමත් දර්ශනීය කොළ පාට සහ තැඹිලි පාට සහ ඒ වගේම ඉතාමත් දුඹුරු පාට හුරු දර්ශනීය වර්ණ දරමින් මේ ප්‍රදේශ කොරල් පර වර්ණවත් කරන සතෙක් වශයෙන් අපිට මේ ගිරව එහෙම නැත්නම් පැරට් ෆිෂ් කියන මත්ස්‍ය හඳුන්වන්න පුළුවන්. මේ සතා ඇත්තටම මේ විදිහට ඉතාමත් හොඳ ආහාරමය වශයෙන් වැදගත් වෙන සතෙක්. ඒ නිසාම තමයි ගොඩක් වෙලාවට සංචාර කර්මාන්තයේදී බාබකියු කිරීම සහ ඒ වගේම සතා විචා සතා වශයෙන්ම අපි කියන බැදීම සහ ෆ්‍රයි කිරීම හරහා ඉතාමත් හොඳ මිලකට මේ සතා වෙළඳපළේ ලබා ගන්න පුළුවන් ආහාර වශයෙන්. මේ නිසාම මේ සතා වැඩි වශයෙන් වෙළඳ කලාපයෙන් සහ මූදේ නිවත් කිරීම සිදු කරන ධීවර කර්මාන්තය හරහා සංචාරකයන් මේ සතා මේ විදිහ තහනම් ධීවර පාන්නයක් වෙන ස්පීෆ් එහෙම නැත්නම් විදින ධීවර ආම්පන්න භාවිතා කරලා සංචාරකයන් මේ සතා අසුකරේ කිරීම අවස්ථාත් ගොඩක් අර බහුලව තියෙන නිසා මේ සතා ආරක්ෂා කර ගැනීමට නම් අනිවාර්යයෙන් මේ තහනම් දිවරේ වන්න තවදුරටත් ඉතාමත් මේ තහනම ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කිරීම හෝ මේ සතා ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රදේශනම් කිරීම හෝ මේ සතා ආරක්ෂිත සතෙක් වශයෙන් නම් කිරීම සහ කිරීම හරහා මේ සතා ආරක්ෂා කර ගැනීම වැඩි පිළිවෙලක් අපිට අනිවාර්යෙන් රටට මේ වෙද්දී අවශ්‍ය වෙලා තියෙනවා. 2023 පළාත් පාලන මැතිවරණය වැඩිම ඡන්දයෙන් ජයගන්න ඔබේ පණිවිඩය ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් මාධ්‍ය අවකාශය හිරු මාධ්‍ය ජාලයේ පළ කරන්න. දැන්ම අමතන්න 0773 0991 388